ඔබේ වීසා ප්‍රතික්ෂේප වුණාද? ප්‍රතික්ෂේප වීමට හේතු මොනවාද? ප්‍රතික්ෂේප වුණ වීසා නැවත අයදුම් කරන්න පුළුවන්ද? මෙන්න මේ පිළිබඳව අද දවසේ කැම්මා YouTube නාලිකාව තුලින් අපි කතා කරන්න යනවා. ඉතින් වටිනා තොරතුරු රාශියක් අද දවසේ අපි ඔබත් එක්ක බෙදා හදා ගන්න කැමති අපේ YouTube නාලිකාව. තවමත් subscribe කරන්න තියාලු ඉන්නවා නම් subscribe කරලා bell icon එකක් click කරලා තියාගන්න කියලා අපි මතක් කරනවා. එහෙනම් අපි යනවා අද දවසේ වීඩියෝ එකට. වීසා ප්‍රතික්ෂේප වීමට බලපාන හේතු. අසම්පූර්ණ යෙදුම් සහ දත්ත නොගැලපීම්. වීසා යෙදුම්පතේ සෑම කොටසක්ම පුරවන්න ඕනේ. නිවැරදි තොරතුරු සපයන්න ඕනේ. කිසිදු කොටසක් හිස්ව තියන්න එපා. ඔබට අදාළ නොවන කොටසක් නම් කුමක් කළ යුතුද යන්න පිළිබඳව සියලුම කොටස්වල උපදෙස් දී තියෙනවා. ඔබ නිවැරදි තොරතුරු ලබා නොදෙන්නේ නම් එය වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. එබැවින් කිසිම අක්ෂර වින්‍යාස දෝෂයක් හෝ දත්ත නොගැලපීම් ගැටලුවක් මතුවීම වළක්වා ගැනීමට ඉතාම ප්‍රවේශමෙන් විස්තර පුරවන්න මතක තබා ගන්න. වීසා රීති සහ ලේඛන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීම. සෑම ආගමන දෙපාර්තමේන්තුවකම ලේඛනගත කිරීමේ ක්‍රියාවලිය සමග වීසා අනුමැතිය සඳහා දැඩි නීති රීති මාලාවක් බැඳී තියෙනවා. ඔබේ කිසියම් ලේඛනයක විෂමතාවයක් තියෙනවා නම් එය ඔබේ වීසා ප්‍රතික්ෂේප වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එහි මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කිරීමට අපොහොසත් වූහොත් වීසා ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. අසම්පූර්ණ සංචාරක ගමන් විස්තර. අසම්පූර්ණ සංචාරක ගමන් විස්තරයක් සැපයීම වීසා ප්‍රතික්ෂේප කිරීමට වඩාත් වැදගත් හේතුවක්. මෙන්න මේ නිසා ඔබ සංචාරය කිරීමට සැලසුම් කළ රටවල් හෝ ප්‍රාන්තවල විස්තර සහ වේලාවන්, ගුවන් ගමන් සහ අනෙකුත් ප්‍රවාහන ටිකට්පත්, නවාතැන් පහසුකම්, වෙන්කරවාගත් රිසිට්පත් ඇතුළුව ඉතා මැනවින් ගමන් මාර්ග වාර්තාවක සංචාරක සැලැස්මේ විස්තර තියෙනවා.
පරීක්ෂා කරන එක ඔයා චකිතයකින් හෝ දෙගඩියාවකින් ඒවට උත්තර දෙනවනම් ඔයා තුළ සැඟවුණු අභිප්‍රායන් ඇතැයි එයාලා උපකල්පනය කරමින් ඔයාගේ වීසා අවලංගු කරන්න පුළුවන්. ගමනාන්ත රට සහ ඔබේ රට සමග ඇති මිත්‍රත්වය. ගමනාන්ත රට ඔබේ රට සමග හොඳ සබඳතාවයක් නොමැතිනම් වීසා ඇතුම් පත ප්‍රතික්ෂේප කරනු ලබනවා. අර මුදල් හිඟය. ඕනෑම රටකට යාමට ඔබේ බැංකු ගිණීමේ ප්‍රමාණවත් මුදලක් තියෙන්න ඕනේ. ඔබ යම් රටකට රැඳී සිටීමේ පිරිවැය ලෙස කොන්සල් කාර්යාලය යම් නිශ්චිත මුදලක් නියම කරනවා. ඔබගේ ගිණුම අපේක්ෂිත මුදල පිළිගනු නොකරන්නේ නම් එය වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වෙන්න පුළුවන්. වීසා ප්‍රතික්ෂේප වීම වළක්වගන්නේ කොහොමද? ඔයාට තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ දක්වා ඇති මාර්ගෝපදේශය හොඳින් කියවන්න පුළුවන්. ඒ වගේම සියලුම උපදෙස් කියවීමෙන් පසු මාර්ගගතව අයදුම් කරන්න පුළුවන්. කිසිදු තීරුවක් හෝ කොටසක් හිස්ව තබන්න එපා. නිවැරදි තොරතුරු සැපයීම සඳහා නිශ්චිත කොටසේ සඳහන් උපදෙස් අනිවාර්යෙන් අනුගමනය කරන්න. වලංගු ලියකියවිලි අනිවාර්යෙන් අමුණන්න. ඔයාගේ ගිණුමේ ප්‍රමාණවත් අරමුදලක් තබා ගන්න. රට සංචාරය කිරීමට, රැඳී සිටීමට සහ නැවත පැමිණීමේ ඔබේ අභිප්‍රාය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා දෙන්න. ටයිප් කිරීමේ දෝෂයක් හෝ අක්ෂර වින්‍යාස දෝෂයක් නොකරන්න. ප්‍රමාණවත් තරම් කාලයක් ඇතතිව අයදුම් කරන්න. වීසා ඉල්ලුම් පත්‍රයේ සියලුම විධිවිධාන නිසි ලෙස සම්පූර්ණ කරන්න. බැංකු ගිණුම් ශේෂය, සංචාරක රක්ෂණය, ආදායම් බදු වගකීම්, නීතිමය තත්ත්වය, වෛද්‍ය තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වයන් සලකා බැලිය යුතු ප්‍රධාන කරුණු කිහිපයක් කියලත් මං ඔයාලට මතක් කරනවා. වීසා ප්‍රතික්ෂේප කිරීම අභියාචනා කරන ආකාරය. වීසා ප්‍රතික්ෂේප කිරීමට බොහෝ හේතු තියෙනවා කියලා දැන් ඔයා දන්නවා. දැනගත යුතු එක දෙයක් නම් ඔයාගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වුවහොත් අයදුම් කිරීමේ ගාස්තුව ආපසු ගෙවන්නේ නැහැ. රටක රැඳී සිටීමට හෝ ඇතුළු වීමට බලපත්‍රයක් සඳහා වන ඔයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප වුවහොත් ප්‍රතික්ෂේප කිරීමට හේතු සඳහන් කරමින් අයදුම්කරුට දැනුම් දීමක් කරනවා. මෙතනදී වීසා බලපත්‍රය සඳහා ඔවුන්ගේ සුදුසුකම් පැහැදිලිව පෙන්වන අමතර තොරතුරු සහ උපකාරක ලියකියවිලි සැපයීම මගින් වීසා ප්‍රතික්ෂේප කිරීමට අභියාචනා කිරීමට අයදුම්කරුට අයිතියක් තියෙනවා. මේ සඳහා ඔයාට වීසා ප්‍රතික්ෂේප වීම දැනුම් දීමේ ඉඳලා මාස දෙකක කාලයක් හිමි වෙනවා. මේ ලිඛිතව සිදු කළ යුතු අතර ලිපියක් ලිවීමට පෙර ප්‍රතික්ෂේප කිරීමට හේතු නැවත වරක් කියවා බලා ඔයාගේ විරෝධතා ගොනු කිරීම ඉතා වැදගත් කියලා මම මතක් කරනවා. වීසා ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔයාගේ විරෝධය සාර්ථක නැතිද යන්න තීරණය කරන සාධක කිහිපයක් මෙතනදී ඔවුන් සලකලා බලනවා. ඒවා නම් අයදුම්කරු මීට පෙර මෙරටට ගොස් තිබේද යන්න සහ ඔවුන් කොපමණ කාලයක් රැඳී සිටියාද යන්න. ඔවුන් වැඩිපුර රැඳී සිටියේ නම් එසේ කිරීමට ඔවුන්ට අනුමැතියක් තිබුණද? අයදුම්කරු නීත්‍යානුකූලව විවාහක නම් සහ ඔවුන්ට දරුවන් සිටී නම් අයදුම්කරුගේ රැකියා සංඛ්‍යාලේඛන ඔවුන් රැකියාවක නියුක්තද නැතිනම් රැකියා විරහිතද? ඔවුන් රැකියාවක් කරන්නේ නම් ඔවුන් වාර්ෂිකව කොපමණ මුදලක් උපයනවාද යන්න බග මෙතනදී සලකා බලන කරුණු වෙනවා. ඔයාගේ විරෝධතාවය සාර්ථක නම් ඔයාගේ වීසා බලපත්‍රය අනුමත කරනු ලබනවා. ඊට පස්සේ පුද්ගලික සමාලෝචනයක් සඳහා ඔයාට තානාපති කාර්යාලයට